Okay, letසස my favorite book What do you mean byම favorite book?ම Bo යන මොකක්ද මම කැමතිම පොත ආසකන්න පොත ගැට තමා දැ මේ රැනාව ලියන්ඩ යන්නේ. Do have favorite book? Do you have favorite? ඔලට කැමති පොතත් තියෙනවාද ඕ තියෙන්ට පුළුවන් සහරකට්්‍යය හරි ආසන කියවඩ පොත් කියවන්න අරරි ආසයි මාරන්ග හබියක් පොත් කියව එක. ඇ්චලි ඉටිස ගුඩ් හෝබි. ඇත්තෙම්ම එක හෝඳ හෝබිය එකක්. දැ ෆ්‍රේවරිඩ් බුක් කියන එක එකක් රාඩ වෙනස්සෙන්ට පුළුවන්. නමුත්ද රචනාවෙදී පොදුව එකක් ඩියන්ඩ පයිනි ඒනි සමම තෝරගන්නවා මඩොල්දුව මං හිතනවා ගොඩක්කයි මේ කියව ඇති කියෙන එක. ඉතිං කියල නත්නයි හොයාගෙන කියවන්න හරිම ඉන්ට්‍රස්ටින් කතාව. ඉතින් පොදුවමක් රිකක්වෙන ලියන් ොර නිසා මං මඩොල්දුව කෙනෙක තෝරගන්න. අප ඉංග්‍රි හිත්‍ය ෝක තිබ්බ. ඉංග්‍රිස් සාහිත්‍යයට ඕක ඉංග්‍රීසි වර්ෂන අපි කරා. ඉංග්‍රිෂ්ට පරිවර්තනයකරු පො අපි කරා. මං ඔගොලන්ට එකකොලා වසරදි ඕක ඉංග්‍රසි පරිවර්තනය කරවන. ඒ කොලාවසරද ම කරවන එකක්. අනිවාරයම කරවන හම ුරදම මේ ොහවසදි ම එකොලාවසර ලමයින්ට ඔ ඉංග්‍රිසි පරිවර්තනය කරවනු. හොදයි දැ මේ වෙදදි සිංහල එකත් කියලා දිනේද. කියවනනත්තම් හොයාගන කියවන්ට හරිම ඉන්ට්‍රස්ටිින්ං කතාවක්. මේ කෘතිය ලීලාතියෙන්නේ. එදදාහස් නසය හතලි සතේදී මාර්ටිින් වික්‍රම සූරින් විසින්. එදදා නමසිය හතල සතේදී. ද මේක ප්‍රධාන චරිත උපාලි ගිනිවැල්ලේ කියරලා ැයි ගින්නයි. උපාලි ගිනිවැල්ලේ ින්න තමයි ප්‍රධහන චරිත බවට පත්යෙන්නේ. උපාලි කියන්නේටක් තරමක දඩබර චරිතයක් විදිර ගමේ පසිද්වෙල හිටුප එක් කන පාලි. ඇත්තමකිවොත් එහම ගමේ කොල්ලන්ගේ රංචුවේ නාක ඇතම උපාලි එකක දඩබ චතයක් විර ම සිද්. මොල් දුව කියල ැන දපතා. ඒක නිකම් අතෑරල දාලාවගේ තිබ දූපත. කැමිනිස්ු එකේ කට කතාව ගැන කිව්වා. ඕක සාර්ප විමානයක් ෝකේ හෝල් මන් තියෙනවා අනම් අනන් කියලා ිනිස්ු නිකම් අතෑරල දාර තිබ හුද කලා දූපතක් තමයි මඩොල් දුව කියල කියන්නේ. කෝමාරි උපාලයේ ජින්නයි මේ දූපතට ගිහිල්ලා ඒ වගා කරලා එක දියුණු කන්න කතාවක් තමයි මේක කියන්නේ. ඉතින් කියවන්ට කියවට ආසේ තන කතාවක් මේක. ඇතම කිවොත් මේ කතාව භාෂා කීපයකට පරිවර්තනය කර. ඉංග්‍රීසිය ඇතුළු. ග්‍රீසි ඩට පරිවර්තනය කර, තවත් භාෂා කීපයකට පරිවර්තය කර. දෙම්මල ජපන් රුසියන්, ලන්දේසි, රුමනියානු, බල්ගේරයානුඒවගේ භාෂා කීපයකට මේ පොත පරිවර්තනය කර. එවගේ මතම එදදා සමසය ඇත්ත යේද ලෙස්ටජම් පිරිස් මාත්‍යයෙන් ෆිල්ම් එකුත් කර. පස ටෙල්න ට්ිුත් හැදවා. ව වගේ ඉතාම ප්‍රසිද්ධ වෙච්ච ළමානව කතාවක් විදිර මේ කඳුන්නට පුළුව. හොඳයි එනක් ඉංග්‍රීසි රචනාාව වලියන්ට කලින්. . before writing our English essay, I just made the background by single. Okay children, let's start write our essay now write down the topic my favorite book okay, did you write the topic good. Now children, I think you can remember that when you are in grade 6 රෝි සේ ඔකල හයවසර ඉන්නකොට මේසේක ලිව්ව කියෙන මත ඇති එ හය ඉන්දරි ඉන්න ගට්ටියට හයදර මගේ ඉංගිස් පන්දර ඉන්නට මතකැදී හයේදි මේක ලියව්වා. විරෝට පටවිරෝ පටවා විදිරතමයි ලිවේ. ඒකයි මේකයි පටලා ගණ්ඩෙපා ලියප එකක් ආයලිනව කලයි තැන්ඩෙපා ඒ ලියවේ හයවසර මට කලැ පෙන විදීට. ඒ හත අට ලමයිට ගැපනම ලිේ. නොවන් 9 ඕලව දැන් අනේ නත්ත් දහනත් කො ලම එක් මේ කලියන්නේ ඔයාලට ගැපෙන්ට තම මේලිියන්නේ මක දියගන්ධ. එකම රජනාව තමයි හය හතයටට ලිවකනෙේ දැන්ම වෙනස් ජීක ලියන් යනවා. ඉතින් එකම රජනාව ආදියනොක්ලා හිතන්ඩපා මේ එකක්ම රජනාව තමයි ඕගලන් ඩ් එක ගැන විට පෝක්් ඩව කලතමිලියන් යන මේ එක එක්තර අවුරද්ධ ෝරල්ලි භාගටවා. ල් පස්ේපර කණොටම පෙන්න්නන්නම් දදි මයිෆේෙඩ් බුක් කියයනක ඕරල් ලිභාක ආාවමේක ලියන්ඩ ස් පේට එක වි. හොදයි එනං ම මේ එසේක චේද විදරතමයි ලියන්්ඩයන්නේ. Iග රයි් එසේන් පැරග්‍ර්ටයි පරග්ිත තමයි ලියන්ඩෑන. සෝස් රයි්ද ඉන්්‍රක්ෂන් හැඳින්දීම ලියමු මයිෆරෙඩ් Boුක්ස් මඩල්දුව මගේ ප්‍රියතම් පොත මඩල්දුව දම්බාන මඩල්දුව ක කියලා ලදිෙනනි විදිී? මඩල් කෙනෙකේ එම්මෙ කැපිටල් දුව කෙනෙේ ඩ කැපිටල් ඒවිදර ලියන්්ඩෝන. එවම දෙපැත්තෙන් කමාදාලා ඒ විදර පිරිිවට ලියන්්ඩෝන.මයිෆවෙ Boොකස් මඩල් දුව.ඉීස නවචින්ස් නවල් කියලා කියන්නේ ළමා නවකතාවක්. ඉටීස නවල්රි by famousමස් ට මාර්ටෙන් වික්‍රමසිංහ. මොකක්ද ළමයි ෆමස් කියලා කියන්නේ. ෆේමස් කියන්නේ ප්‍රසිද්ධ. පොපල කියලත් කියනවා. එනම් ෆේමසා පොපියුල කියර කියන්නේ සමාන වචන.සිමල ඕන්නන් ලියාකට පැත්තකිින්. ෆේ එක පොියල බලට තිරේදදිිය ෆේමසාොුල කියන්නේ සමාන වචන. දැන් ඔහු ප්‍රසිද්ධ නළුවෙක් කොමද කියන්නඉන් දේසින් ඔහු ප්‍රසිද්ධ නළුවේ. Heේම සැම දැන් අපි කියමු ගොළන්ගේ යාළුවකන්නවා ය ශාරකාන් නොදන්නන්නේ. ඉදිංහ කොහොමාරිී එක දසක් කෝගල්ඇන් ආනවා හුයිාර හුයිස්ාර කවශාරකාන් කියල කියන්නේ.ඒ කෝම දෝගල උත්තර දෙන්නේ. හසෆේම සැක්ට උ ප්‍රසිද්ධ නළුවේ හිීස ෆම සැක්ට උන්නක් ෆේමස් කෙනට තැනට දානුබල පොපියුල කකිරවශන්නේ. Heීසොියලහක් Heීස පොපියලඇ ඒවගේ ඇයි දන්නැති. ඒ ස්රහට දාාන්න පුලුවන් පොඩන්නන්නේ!" කතා කරට හෙමනිි! ශාරුකාන්ව දන්නතික්කනෙක් නෑනෙ! ඉතිං යාළුවක්க்கනවා? ශාරකාන් කන කවது. ஐදන්නத்து ஐයිවා දන්නැ!" කියන සාமானන පට ගන්න අපි. ඇයිවා දන්නඇ. Donෝන! කොම දිග්‍රසින් කියන්නේ. Donෝ! ඇයිවා දන්නත්ද! Donෝෝ Heීස ම යා ප්‍රසිද අළුවෙක්නේ. Donෝ වා දන්නත්து. ඊ popularල ස තිට ෝ නෝකෙනන වචන පාවිච් කන්න පුලන් ඉස්තරයි එකන ඇයි දන්නත් Donනෝ කර පාවිච්ච කරන්න පුළුවන්. ේම favorite bookස් මල්දස Childrenන නව කිය කියන්නේ ළමා නව කතාවක්.ඉස childrenන byRI ලිය උුණු කියනෙ ොයි කියන්නේ. දැ රයි් කියන ලියනමන ර් කියන වර්බ් එක අවස්ථා තුනක් තියනවා. ර රෝරිට කියලා. ර් කියන්නේ ඔරිිනල් එක එකන ලියනවා කියන එක රෝට් කියන පස්ටන් එක එක ලියව්වා කියන එක.රිට කියලා කියන්නේ WRIරිට කියලා කියන්නේ පස් පාසිපල් වර්බ් එක ඕගනමම් ඉදිරි දූගන කියර දෙන්න දැඩටමත් උගනල්ලා තියන්නේ. අපි දිරිදි ය මතකරගම්. Riටන් කියලා කියන්නේ පාස් පාටස් බල් වර්බ් එක. දරිටන්බයි කියලා කියන්නේ විසිංලියඋනුකි නර්ත තියෙන්නේ. Ritenන්බයි කියනෙේ අර්ථමකක්ද විසිලියවුණු. විසිංලියඋුණුකි නර්ත දයෙන්නේ. ඉටස Childrens නව written by මස්මස් රයිර් කියැනමකක්ද. ැ ෆේමස් ැනෙ ප්‍රසිද්ධ කියෙකනෙ රර් කියලා කියන්නේ ගත් කතුවරයට. කතුවරයට තමයි රටර් කියලා කියන්නේ. එනම් ෆමස් Riයිටර් කියලා කියන්නේ. ්‍රසිද්කතුවරයා කෞුද ප්‍රසිද්ධකතුවරයා මාන් වික්‍රමසිංහ මා වි්‍රමසිංහ එනං Iපරක්ට කියවුමු.ී childrens නව written by famous writerමා වි්‍රමසිංහ. ප්‍රසිද්ධ කතුවරෙක් වන මාටිං වික්‍රම සිංහ විසිංහ ලියුණු ළමා නවකතාවකි ප්‍රසිද්ධ කතුවරෙක් වන මාිං වික්‍රමසිංහ විසින්හ ලියවුණු ළමා නවකතාවකි. It is children's novel written by famous මාට වික්‍රම සිංහ. It isven S story. It isven S story මොකක්දලම ඇවෙන්ච කියලා කියන්නේවච කියලා කියන්නේ ත්‍රාථ ජනක දැම් මමත් පෞද්ගලිකෝ කැමති ඔven storyවට ත්‍රශ් ධැන කතාවට ම පෞද්ගලකෝ කමති. එවිතරක් නෙමෙයි ත්‍රාශ්ධනක චිත්‍රපටි ෆිල්ම්ස් ට මං හලි කැමති. ඒමක් කර අලුත් අත් දැකීම. ඒන හොයාගෙන යන එකක් වගේ වෙන දූපතකට යනවා. නොදන්නා දූපතකට යනවා. නොදන්නා ග්‍රහලෝකකට යනවා. ඉතින් ඒවගේ එතැනකට ගිහිල් ඇතිවෙන සිද්ධි. ඇතුළත් කතා ෆිල්මට මං හරි කැමති. ඉතින් මේ මොල්දූත් ඇඩවෙන්ච ස්ටෝරීකක් ඇඩ්වෙන්ච එක තිෙන්නේ. ත්‍රාසේ පිරිච්ච එකක්. එක ඇේ අලුත් දූපතකට ගිහිල්ල ඒවයි කතාවක් නේ කියන්නේ එක ත්‍රාස්ථනක දැන් සම ිල්ම්ට න අනිකර හෝල්ම. ඒට හොර මෝවිස් කියලා. බලට තිරේදිය එචෝ ඩල්ලා ඕර් හොර මවිස් කියලා කියනවා මන්නන් අක්ක මතිම ෆිල්ම් ජාතිය. ඉල්ලන් කනවවාගේ වැඩක්න එක බලවන් පස දව දෙැකතුන කුසේරවත් යන්න්න බයි. කුසි රට වකතුටියක් බොඩ න්න බයි අරකන වැඩ කරන්න හිතේ. ඉතින් හොල්මන් චිත්‍රවඩටිවලට කියනවා හොර මූවිස් කියලා. හොරමවිස් හොර ෆිල්ම්ස් කියෙලක් කියනවා දැවක ශබ්ද කරන්නේ හොර කියලා. හොරර් නෙමෙයි අන්තිමට කියන ආරෙක් කියන්න හොරා කියලා කියන්න. රගැිය කිය කියන්නේ ඒවගේ හොර කලා කියන්නේ ඉතිං හොරමූවීස් ඇත හොර ෆිල්ම්ස් කියලා කියන්නේ හොල්මන් චිත්‍රපටි. ඉතිං සාමාන්‍ය ජීවිතයට වජන එක ගොරගණඩ පුළුවන්. දැන් අපිකෙ රෑට ෆිල්ම්යක් යනවා දැන් නංග කියන්නකට අක්ි අද රෑට ෆිල්ම්යක් යනවා කලහදද හට නාහට පුළුවන් එක හොර එකක්ද එක හොරයකදදි කළහට පුළුවන්. දැන් නංග හොර කියෙනක තේරුම දන්නවනම් හොඳයි නැතම් වරද වායා තේරු ගන්න පුුව. එක හොරයකරද ෙනැවෝත්තේම නංඟ කියයි ඒ එකනන් දැන් නෑ කියක බලඩ මෝනකේ හරමක් වෙනවා දෙර දෙක බලන්ඩ මෝනකයි. ඉතින් මං කැමති ඇඩවෙන්ච ෆිල්ම්සොල් ඇඩවෙන්ච් කනමොකක්ද ත්‍රාස දැනක. ඉටමතර යෝ ෆිල්ම්සල්ත් කමති බන්ධු හමින් ජෝ ෆිල්ම්සොල්ටත් ම කැමති. එනම් ඇඩවංච කියල කැනමොකක්ද ත්‍රාස ජනක. ඉති මඩොල්දුවත් ඇවිල්ලා ත්‍රාශ දැන කතාව. එනම්ඉ සැන් ඇඩවච ස්තෝරි. එම් ලියාගඩ බලට කේදී? වගේ පල්ල වචන දෙකත් යෙනවා ඒ වචනක ික් පත ගන්ඩ එකත් තමයි children නව ළමානව කතාව adventure story ්‍ර දැන කතාව. OK children interaction හැඳින් නීම දැගය ඇති. Lets go to content Para. අන්තර්ගතටයම් ඊළ රූලේ නතරක ඊ ර මතිින් පට .

mainන් කරස් ප්‍රධාන චරිත.මන් කැර ප්‍රධාන චරිත Off ටෝරි කතාවේ උපාලියන් ஜින්න. උපාලිසා ජින්නකිල කිය කියන්නේ මේ කතාවේ ප්‍රධහන චරිත. ප්‍රධාන චරිත උපාලි කියරලියනකට U. කැපිටල් ජින්නකිරලියනකොට J කැපටල්. ැ කෙරක්ටර් කියෙන වචනමං කලෙන් ටන් පදර දල දන. නැදිකට් ලියයාගන්න්න. ැ ම ගොඩේ ආච්චිල සියල්ලගේටේ වචනයක් තියෙනවා කැරැට්ටුව කියලා එක සුද්දයි කාලිද ලාපු වචන වයි කැරුව ය කැරක්ටර් කියන ඉංග්‍රීසි වශනෙන් තමයි තියන්නේ එයාල එක හදාගෙන තියන්නේ දැඟ කැරක්ටර් කර කන චරිතෙෙන ඔය සුද්ද කැරක්ටර් කරක්ටර් කියන හගනිදලා එයාල වචන කැරැට්ටුව කිය හදාගෙන දැන්ටත් සම රාචිල සියල කටයක තිවාක් කැරුව කර ඉතින් අපි කියමගෝ කාගැරි චරිතය හොඳනෑ කියලා කොමදනතු කියන්නේ අපි දන්නතෑ උන්දග කැරට්ටුව දෝනිියන්දක කැරට්ටුව අපි දන්නත ඔය අම්ම ීමට දෝනියන්දයි කැරට්ටු අපි දන්නත කිය කැරට්ටූ කියල වශන ඇත්තියනවා. ඔය කැරට්ටුවූ කියන වචනය හැදල තියෙන්නේ ඔ කැරට්ටර් කියෙන ඉංග්‍රිසි වචනින්. ඔය සුද්ද කියන වාගනි දලා ඒගොල්ලො මේ කැරට්ටූ කියේ කාදාගෙන. අපි දන්නතෑ කැරට්ටුව අහගන්ඩිපාමග කැරට්ටුව කියන. කැරටුව න වචන හදර යන්නන්නේ කැරක්ටර් කෙන ඉංග්‍රිසිී වචන ැ තවත් පස නැත්ති න ඔය ආචලසිලයි කටේ පැටිිය පැටිකිරිය කියලාතියනවා. උන්දගේ පැටිකිරිය මගගේ අආහගන් දෙපා කියන. අපි දන්නත උන්දගේ පැටිකිිය කියලා කියනවා ඔ පැටිකිිය කියන වන හැදරතිය එන්නේ පෙඩිග්‍රි කියෙන වචනය කැරක්ට ඇදුන කැරෙක්ටර් කියෙන වචනෙන් පැටිකිරිය කියෙන වචන හදනේ පෙඩිග්‍රි කියන වචනය පෙඩිගී පෙඩිග්‍රි කියන පරම් පරාව. පඩික්ගියක් කිය කන පරම්පරාව. ඉ ඒක මේ ගොලු හදාගෙන සුද්ධ කියනවාහගනි දලා පැටිකිිය කියලා. ද අපි කියමකෝ කාගයට පරම්පරාව ගැන වරනා කරන්නන කර කවරුවාරි. අප පරම්පරාව මෙහෙමයිකිකි වන්නා කරනුට අනේ ඔයාගේ පටිකිරිය අපි දන්න ත පැටිකිිය. පැටිිය පරම්පරාාව කියන එකතා පවිච්චි කරන්න. පෙඩික්දිගෙන වචනෙන් බිඳිලාපපු වශනයක්ක් වේ. පඩික්ගදිගෙන ඉංග්‍රෙසි වචනෙන් හැදිච්චේ වශනයක්වය පැටිකිරිය කියර කියන්න. හරි. එ කරට කිය කියනමකක්ද චරිතය කැරක්ටර්ස් ගැන චරිත.ම ක of the තෝරියා උපාලියන් සිින්න. හොඳයි ඊළඟවාක්කට යමු දැම්මං වාක්‍යවාක්‍ය දෙන්නේ ඕගොල්ල චේදරල්ලතම ලියන්නේ. තෙරවානි ඔගොල චේදරල්ලියන්ඩ මං වාක්්‍යවක්්‍යය දෙන්නේ. ඇදිගනි අන්න හොඳ වශනයන් ඇදිග ඇද පිගිනිින් කිය කියන්නේ ආරම්බේදී ඇදිග VMeී උපාලි ගිනිිවැල්ල ඇස mother style of 7 Year. ඇද ිග වමීට උපාලි ගිනිවල්ල ඇස mother style of 7 Year. ආරම්බේදී. ඇතම් මුලදී අපට උපාලි ගිනිවැල්ලේ හම්බෙන්නේ අවුරුදු හතක අම්ම නැති ළමෙක් විදියට. යට කතාව ආරම්බේදී. උපාලි ගිනිවැල් එක කියන ළමයා අපට හඳුන්වා දෙන්නේ. නැත්තම් අපට හම්බෙන්නේ. කතා මුලදදි අපට නැනගණඩ ලබෙන්නේ උපාලිව. අම්ම නැති අවුරුදු හතක ළමයෙක් විදියට. Add beginning ව උපාලි ගිනිි වැල ඇස motherless child of seven years mother okay, කළ කියන්නේ අම්ම නැති කියන එක. right down the sentence okay, let's go to the next sentence. of mother death After one year ofෆ mother death අම්මගේ මරණයෙන් අවුරුද්ධකට පස්සේ ඔහුගේ අම්මගේ මරණයෙන් අවරුද්ධකට පස්සේ fatherග මරිඩගේ fatherග මරිගේ After of mother death දෙෙත් කිය කියන්නේ මරණය D දෙෙත් කිය කියෙන මරණය. After Office Office mothers death fatherග මැරඩගේ ඔහගේ අම්මගේ මරණෙන් අවුරුද්ධ කර පස්සේ තාත්ත නැවතත් විවාහමිනවා කළය කියන්නේ. එකන උපාලික තාත්තා අම්මගේ මරණින් පස්සේ ආයසරක් අහද බදිනවා කියෙන තතා තමයි කියන්නේ.හිට්ටප්මද කරන කුඩම්ම.හිටප මදඉ නොට කුවල්ම මේ කරුවල් කියන්නේ නපුර කියන.ල් කියන්නේ නපුර කියනෙ එක. ට ඔහුගේ කුඩම්මා ස්නොට කල්ුවම ඔහුගේ කඩම්මා නපුරු ගැහණයක් නොවී. සාමන කුඩම්ම නපුරුවෙනවනි මේ කුඩම්ම නපුරු නෑ. හිටෙප්මද ස් නොට කරුවම ඔහුගේ කුඩම්මා නපුරු ගැහැණයක් නෙවෙේ. know how to look after mother child අන්න අම්මනති ළමේ කෝමද බලාග්ඩෝනෙ කෙන එක එයා දන්නන්නේ නෑ. ඇය න්න නෑ she ඩෝ නෝනෙම බන්න sheනො she does, know. She does know how to look after motherless child හිටෙප් motherඉස්නොට cruුවලමන් but she does not know how to look after motherless child යයි කුඩම්මා නපුරු ගෑණයක් නොවී නමුන් අම්ම නති ළමේ බලාගන්නන කොහොමති කියලා ඇය දන්නෙ නෑ she understandන් child feeling Sheිකාන් න් මොකද අන්ස්ටන් කිය කියන්නේ තේරුම් ගන්න. Sheිකාන් understandන්් කලා කියන්නේ ඇට තේරුම් ගඩ බෑ කියලා කියන්නේ. ඇට තේරුම් ගඩ බෑ ළමේග හැගීම්. Chi feelings. child feelings ළේග හැඟම්.ැන් හැගීම්. OK. sentence. උපාලිස් not get love and effects from his father and mother උපාලිස් not get love and effectsෂ මොකද ළමයිඇෆෙක්ෂන් කියන්නේ? ඔෆෙක්ෂන් කියල කියන උනුසුම ද ඉංග්‍රීසියෙන් උණුසුම කියන වචනට Heීට කියලත් පාවිච්චි කරන්නවා. H He නමුත් ඒ හි්‍ය ගෝතන්ට කල පෙන්න්නේ. ඒහිට කියැන තාපේ එකන විද්‍යාත්ම කොපැත්තෙන් කියැන උුසුමතමයි ඒ කියන්නේ. Hඒ කියර හිීටතක කොතන් ගැ පෙන්නේ. හීට් කියන වචන තේරම උනුසුම වනාට ඔත්තන්ටෙක් ගැල පෙන්න්නේ. ආදරය සමගෙන උණුසුම. කිය තැනට හීට් කියන වචන ගැල පෙන නෑ. එ ලවවන් ෆක්ෂන් කැනමකක්ද ආදරය හා උනුසුම්. ලමයිටක් ඕරණ දෙමාපියන්ගේ ආදරෙහා උනුසුම නමයිට ඕන. නමුත් උපාලිට එක ලැබෙන්නේෙ නෑ. ස්ටප් මදරනම් පිට කෙන කියන්න පුුවන්. එයාට හැඟීමක් නෑ කියන්න පුළුවන්. නමුත් තමන්ගේ තාත්තන්නේ? තාත්තකිිමුතු ාලට මේක ලබෙන්න්නතු යනු. ඉතින් උපාල චර දඩම්බර දරතයක් වෙඩ ඒක හේතුක් වෙඩක් පුුවන් බරන්න. උපාලි does not get love and affection from Miss father and mother තාත්තත් වෙනස්සලා He, in He in outside in ownඩ කිය කියන්න පිට කෙනවඩ කිය කියන පිට කෙන. Heෆල් ඔවුට හැගෙනවා.වයි ඔවුු නිකං ඔහුව පිට කෙනෙක් වගේ හැඟෙනවා. He feels outsideඉ ඕ පැමිි ඕන් පැමලි කලා කියන්නේ ඔහුගේම පවුල. ඔහුගේම පවුල තුළ ඔහුරු නිකං ඔහුව පිට කෙනෙක් වගේ හැගෙනවා. මම නිකම් පිට කෙනෙක් වගේ නේද කියරයාට හැඟෙනවා. දැඟ ඕන් කර වචනය. ඕ කියෙන වචන ශබ්ද කරන්නේ ඕන් කියලා ඕන් කියල සබ්ද කරන්නේඩ සයිදන් ඔවුන් එෙමෙයි ඕන් කියලා කියන්නේ දැන් හිස් ඕන් පැමිලි ඔහුගේම පවුල දැන් ඔහුගේම වාහන්නේ කොමද කියන්නේ හිස් ඕන්වෙහිකල් ඔහුගේම වාහන්නේ හිස් ඕන්වෙහිකල් කාගවත්තකට නෙමෙයි ඔහුගේ ඔහුගේම වානේ හි ඕන්වෙහිකල් ඔහුගේම කාරක හිස් ඕන් කා එයාගෙම කාරෙක ඉළඟට එයාගෙමගෙදර හිස් ඕන් හෝම් ඕන් හවස් ඒගන් තමන්ගේම අයිතියක් දනවන්ඩ තමයි ඒ ඕවන් කියන වචන පාවිච්චි කරන්නේ. ැ මෙ මගේම පුතා මෙ මගේම දුව මගේ මේර්කන්ඩ පවිච්චි කරන්න ඕවන් කියන වචනේ. මෙ මගේම පුතා දිසස්මයි ඕන්සන් ස්මයි ඕන්සන් මෙ මගේම දුව. මමඕ අන්න ඒ වගේ පාවිච්චි කරන්න පුළන් ඔයි ඕන් කෙන වචනය න අයිතියත් දනවඩ තමාගේෙන අයිතියත් දනවන්න පාවිච්චි කරන වශනයක් විද්‍යට ඔය ඕවන් කියන වචන අඳුරන්න පුළුවන්. හි සවයි හි ඕන් පැම ඔහුගේම පවුල තුළ ඕනිකම් පිට කෙනෙක් දෝ කිය හුට හිතෙන බලඩ මේ ළමයක් කොච්චර අරන නද කියලා. තමන්ගේ පවුල ඇතුළෙම තමන්ටිතෙනවා මම් පිට කැනෙක්්දෝ කියලා. දැ පිටකට්ටිය මොනවකර මුළු රටක් එක තුලා තමංග ප්‍රතික්ෂේප කරත් පවුලි කට්ටි හෙම කරන්න ෑන. පවුලි කට්ටේ හයියට ඉන්නවන ඕන මනුස්සෙකුට පවුල කියන දේ තමන් වෙනුවෙන් ඉන්නවා. එතකොට ඒ දේත් කඩා වැටනාම්. අවුරුදු හතකටක පොඩි ළමයකුට මොනවගේ හැගීමත් දැනෙන ද. ලොකු අරට භාවයක් පැතිනින් පෙන්නූ කරනවා. ඉතිං පුංචි දරුවෙකට ඇතිවන ඔය අසරණ හැඟීම අනාගතය යම් දවසක දරුණු මනුස්සෙක් බිහි කරන්න පුළුවන්. එයවත් දරුණු මනුස්ෙක් බවට පත් කරන්න පුළුවන්. හොඳයි වවාක්්‍ය දෙක ලියගන්ඩ උපාලිස් ද of theබෝයිග බෝයිගැන් කියෙල කැනෙ කොළුරැල. ලීඩ් කියල කියෙන නායකයන්නේ ලීඩ කියන නායකයා උපාලිස් ලී බෝයිගැ උපාලිස් ලීඩ බෝයිග උපාලි තමයි කොළුරල නායකයා තැම බෝයිගැන් කියන වචනේ බෝයි ගැන් කියල කියන්නේ කොළුරලනේ ඔය ගැන් කියන වචනේ සාමාන්‍ය ජීවිතර මිනිස් ස හදාකට ති ගැන්සේ කියලා කැරක්ට කියන වචනේ කැරැටටුව ක හදාගත්ත කැරටට කියන කැටටුව රදාගත්තන්නේ තින් ඒගේ ගැංග කියනවචන ගැන්ග ගැන්සේ කියලා කටේ හදාගනතියෙනවා. ගැන්ය කොල්ලො ගැන්සිය කෙල්ලෝ ගැන්සිය කලා ර මිනිසු ගැන්සී කියර වචන හදාගනතිතිනවා. වචන ගැන් මිනිස්සු ගැන්සී කළ හදාගෙන. උපාලිත ලඩ theබෝගන් කොළුරේ නාර්ක ඇතම උපාලි. ි බෙස් Friිබෙස් ජින්න වගේ හොඳමයාලවා. උපාලි බෝයිග ිබස්වන් උපාලි තමයි කොළුරලේ නායකයා සහ ජින්නහුගේ හොඳම යාලුව. ඊළඟ වාකයට යඩ කලින් මං වචන කීපයක් කෝගලට තේරුම් කරයින්නවා. දැ පලවෙනි වචන තමයි මිස්චීස් ිංස් කියන එක. මිස්ීතික්ස් ඔ මිස්ීවස් ටිංක්ස් කියන දඟ වැඩ. ඊළඟ වචන තමයි ඕෆන් කියන්න. O -e Offන්. රදිලාක් වත් ඕෆ්ටන් කියම කියන්නපා. ඕෆටන් කියලා කියන්නත්ටය සයිලන්්. Tී කියන අක්ෂරය සයිලන්්නවා. ඕෆන් කියලා කියන්නේ. O TN ඕෆටන් කියලා වගේ තිබ්බට ශබ්ද කරන්න ඕෆන් කියලා. ටීය සයිලන්්. ඕෆන් කියලා කියන්නේ නිතරම වගේ කියන එක. දැවදාහනයක් වශයෙන් මම නිතරමවා මතක් කරනවා. මම නිතරම් වගේ වා මතක් කරනවා.යි ඕෆන්රිමම්බය.යි න් රිමය. මම නිතරමගේ ඒ යනවා. මම නිතරම වගේ ඒ යනවා. දක ඔයි යාලුව ගැයික වැරරි ෙරක නිතරම් වගේ යනවා. අයි ඕෆන් ගෝධය. අයි ඕෆන් ගෝධය. ඉති ඕෆන් කියලා කියන්නේ නිතරම වගේ කියන අර්ථේ. ඕෆන් කියන්නේ නිතරම වගේ කියන එක. ඊළඟ වචනේ Trobble ට්‍ර කියල කියන කරදර. ග ්‍රබ කියලා කියන්නේ කරදරවල වැටෙනවා. Ge into troubles. ග ප්‍රබස් කියෙල කියන්නේ කරොදරොල් වැටනවා හොඳයි එනන්ගේ වචනටක දැනකත්තනේ දැන් අපි දෙවනි වාක්ක්‍යටයමු. දඩ ඔවුන් කරනවා ගොඩාරිො ගොඩාරිියක් මිස්චීවස්ිංක්ස් දඟවැඩ. එනන්ගේ වාක්්‍යකෑ ලාය බලන්ඩ. දේඩ මස්චීව තිිංස් එයාලක් කරනවා ගොඩාරිියත් දඟවැඩ. බලමු දඟ වැඩ කාතක්කද කරන්න කියලා. Uවි සිරිපාල දඟදාස ඇන් හි්න්නි මහත්තයා.වි සිරිපාල දඟදහස ඇන් හින්නි මහත්තයා andන් get into troubles. දැන් ඔය වාකී ආරම්භය දේ කියලා කියනවනි ඔ දේ කියන්න ඔවුන්නේ හරි ඔවුන් කියන කවුදයි උපාලි ජින්නයි. කලින් වාකය උපාලි සිින්න කරනකිව රිං ඉළඟවාක්්‍ය දේ කියලා පටන් ගන්නවා. එ දේ කියන වචනේ නියෝජනය වෙන්නේ උපාලි සිින්නයි. දෙවනිවක්ෙන් කියන්නේ උපාලයේ ජින්නා එකතු වෙලා ඔස් සිරිපාල දඟදදාස හින්ිමාත්‍යයක්කකින කට්ටියයක්ත්ත එකතුවෙලා ගොඩාරියය දඟවැඩ ගන්නුවලු ඒවගේම නිතරම කරදරලු වැටනවලු. lot of Missීව tingංස් විත් සිරිපාල දගදාසෑන් හින්දිිමාත්‍යයා Off get into troubles. හොඳයිවාකිෙලියයා ගන්ඩ මෙ කතාව කියවගෙන නැක්කෙවුට තේරෙනවා? ඒ පාලි කියන මය රිම හිරවන්තයි කියනක. ලේසි පිටිපසට යන්න නෑ. හරිම දෛරවන්තයි යමෙක් බවපේනවා. පස්සේම දරේවන්තකම හොට පැත්ට රෝගන්නවා. කෝමරි දෛරයවන්තයි. ඉතින් දෛරේවන්තයි කියලා ඉංග්‍රීසින් කියන්නේ කරජස් කරේජස් කියලා කියන්නේ දෛරේවන්ත පිරිමි ලමයා. කරේජස් බෝයි ගැෑල් ලමයා කරේජස් ගල් එ පාවිච්චි කරන්නට පුළුවන්රජ කරේජස් බෝයි කරජ ග ලා ප ච රන්න පුළුව. ශිෂ කරජස් ගල් හීස කරජස් බෝයි ඒ විදර රජස් කියන වචන පාච්චක කරන්න පුුව. කරජස් කියල කියන්නේ මේ දෛරේවන්ත කියනක. උපාලිස කරජස් andහ working Boyෝයි. හොඳන මහන්සල වැඩ කරන්න පුළන් කොල්ලේ. උපාලිසක් කරජස්හ working Boyයි Adventure. ත්‍රාසය කියන දේට අසයි. ඉතින් ත්‍රාසේ කියන දේට අසයි කියැන බයනෑ කියෙකන. අලුත් දෙවල් හොයාගෙන අඩ අසයි. ැ මොල්දුවට යනයකෙන් තේරනවානේ ගොල්ලන්ගේ ඇඩ්බෙන්ච එකට තින ආසාාව. ඇඩ්වෙන්ංච කියනකට තින ආසාාව මඩොල්දුවට යන්නඩ ගත්ත තීරණය ම තරෙනවානිි දැම් මඩොල් දුව කියලා කියන මනස්සේ කලේසසි යන්න ඇතනක්නි සරප නිමාණයක් කිව්වා හොල්මන්තියනවා කිව්වා ඒ විදිර මිනිස්ුවතර ප්‍රසිද්වෙලලා තිබ දූපතක්නයෝක ෑ අපි ගීම් බලමු කියලා හිතනත් ඇඩබෙන්ංචකට ආසකමක්නමේී. එක පෙන්නුම් කරන්නවානේ ඒකෙම එක හිතගන්න පුළුව මලොදුවට යන්න ගත තරණනයෙන්ම උපාලි ඇඩවෙන්චයට කැමතිකනක පෙන්නු කරනවා එනම් උපාලි කලක කියන්නේ දහිරියවන්ත මහන්සිවෙලා වැඩකරන්න පුුවන් කොල්ලේ උපාලිසරජස් andන් hardඩකම් බෝයි උපාලිස කරජස්න් හඩකම් බෝයි ඔව ත්‍රාසයට ප්‍රියයි and lovesven lovesven ඊළඟට මේ උපසකප්පු කෙන පුද්ගලයගේ ඔවවත්තේ ඇතන් ගාඩ්නේ කදුුවරකං කිරීමෙන් පස්සේ. උපා ලිසා දිින්නා ගෙදර අතෑරල යනවා එකල පොඩි ගමරාලගේ හේනේ වැඩ කරන. After steel from උපාසක්පු garden After Ste කදුවරකං කිරීමෙන් පසු from උපාසක්පු garden උපාසකප්පු ගඩන උපාලියන් දිින්නහා උපාලිසා දිින්නා Leeී Homeෝ අතල් යනවා ගෙදර Leve Home and workින් පොඩිගමරාල හේන. After fromම් උපාසකප්පු ගඩ උපාලියන් ජින්නා Leeve Homeෝ and workින් පොඩිගමරාල හේන උපාසකප්ගේ වත්තෙන් කදෝරකන් කිරීමෙන් පසු උපාලිසා ජින්නා ගෙදරින් පලා යනවා? සහ! වැඩකරනවා පොඩිගමරාලගේ හේනේ. පල්ල ඇතින වචන ටික පොඩ්ඩ්ලන්් පලවෙනි වචන තමයි කරජස් එ ගන් ඩික්ටේෂන් පොතට කරජස් කරජස් කර කියන්න දෛරයවන්ද. ඊට අමතරෝමං වචන දෙකක් දරතිනු. දෙවනික තමා ටල් ස්ටිල් කියලා කියන හොරකම් කරනවා එක පස්ටසක ස්ටෝල් දැම්මං තන ස්ටෝල් කිය ස්ටෝල් කියරදාලති ඉන්නේ ස්ටෝල් නෙමෙයි ටෝකර ඇදන්නේ ටෝල් ස්ටීල් හොරම් කරනවා ස්ටෝල් කියලා කියන්නේ හොරකම් කලා ඔහුමගේ පොත හොරකම් කර කොමද කියන්න ඉංග්‍රේසින්. ඔහුමගේ පොත හොරකම් කරා Heීටෝම Boු ඔහමගේ පර්ස්ස කෝරකම් කරා හිටෝමයි ඇමගේ ජංගම දුරගතනය හොරකම් කර ඇත මොබයිල් ෆෝන් එක හරම් කර හොමද කියන්නේ.ිටෝම මෝබයිල් ෆෝන්ිෝම මොබයි ෆෝන් ඇය මගේ සලිවරකන් කර ශිස්ටොල් මයි මනී ශිස්ටොල් මයි මනී දැම් පොඩිගමරාල මේ ගොල්ලට වගා කරන්න විදිිය. ඇතුවක් වුව පාවිච්චි කරන විදිිය. වගේ දෙවල් වූ ගන්න නෝ. තැ වගාක නොරුමකත් ගැනින් ග්‍රීසිොලි වගා කරනට කියා කල්ටිට් වගාකනොු මකද කියන්නේ කල්ටිවේට් කියලා කියන්නේ. පොඩිගමරාල මෙයාලට වග කරන්න විදුූ ගන්නනවා පොඩිගමරාරටීජස් how to cultivate also to useග තුවක්කුවපාවිච්චි කරන්නත් උ ගන්නවා also to useග ටිකකාලකින් පස්සේ උපාලිසා ජින්නා මඩොල් දුවට ගිහිල්ලා ඒ වග කරන්නට පටන් ගන්නවා. අවසානයගොල හොඳ ගොවිය බවට පත්වෙනවා මනිසු දව කරනවා ටික කාලකට පස්සේ After time After time උපාලියන් දිින්නක් ගට මල්ද start කල්වේට්දයක් ඒ වග කරන්න පටන් ගන්නවා.ෆලදේිම් good farmers and people අවසානයේ ඒගො හොඳ ගෝවියෝ වෙලා මිනිස්සුට උදව් කරන්න තත්තරනවා හොඳයි වාකිෙල්ලියාගඩ. හොඳට කමාව තිත බල්ලලියන්ඩ දැන් කලින් වාකයේ අ උපාසකප්පුූස් ගාර්ඩන් කිවනේද එතැන්ට කමාවෙන්ඩෝන හලට බල්ලියන්ට තිරේ බල්ලියන්ඩ උපාසකප්පුූස් ගාර්ඩන් කියෙන තනින් කමාවයක්ෙන්ඩ ඕන නික්කමාව තිත හලට දාරලියන්ඩ නැතන් නියම තේරුම එන්නෙ නඒවා කියයේ හොඳයි එනං අවසාන කිරීමේ චේදර යමු දැන් ඒ චේදර යන්ට කලින් මංූ වචනටක දීල ඉන්න. ඩික්ටේෂන්පතර ගන්ඩන වචනටක දීල ඉන්න. දැන්ග පලවිනි වචන තමයි සෙවරල්. සෙවරල් කියන කහිපයක් කියන එක. ට්‍රන්ස්ලේට් කියලා කියන්නේ පරිවර්තනය කරනවා කියන එක. ෆොරීන් කියලා කියන්නේ විදේශ. ලැංවේදස් කියලා කියන්නේ භාෂ හොඳේ වනට ගන්න පල ඩික්ටේතර. Okay, let's write the first sentence of conclude paragraph අවස්ථාන කිරීම චේදේ පළමනි සටසක ලියමු එ ඉළඟ රුලෙ මැදිින් පටන්ගඩ. It is an enjoy story එක රස වන්දෙනත්මක කතාව It is enjoy story ඒ විදේශ භාෂා ගණනාවකට පරිවර්තනය කරලා තියෙනවා. It has been translated into several foreign languages It has been translated into several foreign languages ඒ ෆිල්ම් එකුත් කරතින It was also made into a film it was also made into a film it was also made into a filmෝකනජ නැවිලතින ඒ ෆිල්ම් එකුත් කරලා තිනො ඒ ෆිල්ම් එකකුත් කරලා තිනවා මං එක තුම් පාරක්කි වලතියනවා I have read it three times I haveමක ගොඩාක් ඇමති හොඳයි ඉතිං ඔයිවාකෙට එක එකට එකතු කරලා අවසාන කිරීමේ්චය දේලියන් Ok children letව එසයගේමද children's novel Written by famous writer Martin Vikramasinghe. It is an adventure story. The main characters of the story are Upali and Jinnah. At the beginning, we meet Upali Giniwala as a motherless child of seven years. After one year of his mother's death, his father gets married again. His stepmother is not a cruel woman. But she does not know how to look after a motherless child. She can't understand a child's feelings. Upali does not get love and affection from his father and mother. He feels as an outsider in his own family. Upali is the leader of the boy gang, and Dina is his best friend. They do a lot of mischievous things with Siripala, Dangadasa, and Hindi Mahatya and often get into troubles. Upali is a courageous and hardworking boy and he loves adventure. After stealing cashew from Upasaka Appu's garden, Upali and Dinna leave home and work in Podigamarala's henna. Podigamarala teaches them. How to cultivate and also to use a gun. After some time, Upali and Jinnah go to Madolduwa and start to cultivate there. Finally, they become good farmers and help people. It is an enjoyable story. It has been translated into several foreign languages. It was also made into a film. I have read it three times. I like it very much.